හරි ලස්සනයි ලෝකෙ කොච්චර සුන්දර තැන් තියෙනවාද කියලා හිතෙනවා. මේ ඔකලන් දකින්න මම එයාපෝට් එකේ ඉන්න ආසව තැන. දැන් අපි 5-star cruise එකක් තමයි බුක් කරේ. කාමරයට ගිහිල්ලා බැල්කනි එකට ගියාම වතුර ළඟමයි. ඒකෙත් මේ දවස්වල ගොඩාක් අය වියට්නාම් යනවා. වියට්නාම් ටූර්ස් ගොඩක් ඇඩ්වර්ටයිස් කරනවානේ. ඉතින් ඇත්තටම අපිත් පෞගේ දවස්වල වියට්නාම් ගිහිපු හින්දා මම හිතුවා අපේ අත්දැකීම ඔගලන් එක බෙදා හදාගත්තොත් හොඳයි කියලා, ඉස්සරහට යන්නේ ඉන්න කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා. මුලින්ම කියන්න ඕනේ, ට්‍රැවල් කරනකොට හැමතිස්සෙම සැහැල්ලු ඇඳුම් අරගෙන යන්න ඕන, පහසු ඇඳුම් අරගෙන යන්න ඕනේ. නිකන් ඒ රස් වියට්නාම් කියන්නේ ලංකාව වගේම රස්නේ රටක්. ඉතින් හොඳට දාඩිය දානවා. ඉතින් ඒකට ඔරොත්තු දෙන විදිය ඇඳුම් තමයි අරගෙන යන්න ඕනේ. අනිත් එක සපත්තු. ගොඩක් අය මම දැක්කත් එයාපෝට් වල සමහරක් ළමයි වගේක් මම දැක්ක කොහෙද හරි යන්න, අනේ හීල්ස් දාගෙන ඇවිල්ලා අමාරුවෙන් එයාපෝට් එකේ ඇවිදිනවා. මොකද හීල්ස් වගේ දාගෙන ඉන්න එපා. එයාපෝට් ලංකාවේ එයාපෝට් එක වගේ නෙවෙයි, වෙන රටවල් වල එයාපෝට්ස් ගොඩාක් ලොකුයි. ඉතින් ගොඩාක් ඇවිදින්න තියෙනවා. එතකොට අර හරි අමාරුයි. සාමාන්‍ය ගමනක් යනකොට නිකන් සැහැල්ලුවට යන්න පුළුවන් වෙන්නෙපයි. ඉතින් වෝකින් ෂූස් තියෙන්නේ ඒ වගේ ඒවා, හරි සැන්ඩල්ස්. හරි මම යන්නම ඇත්තටම සැන්ඩල්ස් දෙකක් ගත්තා. හරි පහසුයි. එතකොට අර නැත්තම් කකුල් රිදෙනකොට හරි අමාරු වෙන්නේ. දැන් ෆ්ලයිට් එකේ වුණත් අපේ වගේ වයසයට විශේෂයෙන් ගොඩක් වෙලා පැය ගාණක් වාඩි වෙලා අර කකුල නවාගෙන ඉන්නකොට කකුල් ඉදිමෙනවා. ඉතින් ඒ වගේ අර තද සපත්තු පටි දාලා අර හීල්ස් වගේ තියාගත්තොත් හරි අමාරුයි. ඒක නිසා සැහැල්ලු සපත්තු දෙකක් වෙන්න ඕනේ ට්‍රැවල් කරනකොට. මේ යන්න සපත්තු සැන්ඩල්ස්ත් කමන්නේ. සමහර කාලාට වතුර වගේ අපි ගොඩක් බෝට් රයිඩ්ස් වගේ තියෙනවා. ඉතින් එතකොට ඒ වගේවා හරි හොඳයි. අනිත් එක මතක ඇතුව අරගෙන යන්න ඕන එකක් තමයි එහේ හරි අවුවයි. තොප්පියක්, සන්ග්ලාසස් අනිවාර්යෙන් ගෙනියන්න. ඊට පස්සේ හෑන්ඩ් බෑග් එකේ දාගන්න හෑන්ඩ් සැනිටයිසර්, ඊට පස්සේ වෙට් ටිෂ්යූස්. තව ටිෂ්යූස් තියෙනවා නම් ඒවත් හොඳයි. එතකොට මතක ඇතුව හෑන්ඩ් ලගේජ් එක. හෑන්ඩ් ලගේජ් කියන්නේ මං ගිහිපු නැති අයටත් එක්ක මේක කියන්නේ, අපේ ප්ලේන් එක ඇතුළට ගෙනියන්න පුළුවන් බෑග් එකක් තියෙනවානේ, පොඩි බෑග් එකක්, කිලෝ 7ක් විතර වගේ තමයි ඒකේ දෙන්නේ ගෙනියන්න. ඒකේ ටූත් බ්‍රෂ් එකයි, පොඩි ටවල් ටූත් බ්‍රෂ් එකකුයි, ටූත් පේස්ට් එකයි, පොඩි ටවල් එකකුයි අරගෙන යන්නේ. සමහර කාලාට ෆ්ලයිට් එක ඇතුලේ බාත්රූම් එකේ ටූත් පේස්ට් ටූත් බ්‍රෂස් තියෙනවා. චූටි එවන සම නැති වෙන්න පුළුවන්. ඉතින් අපේ වරන් යනවා නම් වැඩියෙන් හොඳයි. මතක තියාගන්න, දැන් දියර ජාති ගෙනියනවා නම් 100ml වලට අඩු ඊට වැඩි ඒවා ගෙනියන්න බෑ ෆ්ලයිට් එකේ. ඉතින් එහෙම තියෙනවා නම් හොඳ තමයි. ඒකේ හොඳේ තමයි මොකද අපි දැන් රෑ ෆ්ලයිට් එකේ යන්නේ. එතකොට එළි වෙනකොට තමයි සිංගප්පූරට ගියේ. ඉතින් එතකොට ආපහු තව ෆ්ලයිට් එකක් ගන්න ඕනේ. එතකොට අර උදේට දත්මැද්ද නැත්තම් හරි අමාරුයිනේ. ඉතින් අර දත්මැද්දලා මූණ හොදගත්තම හරි සැපයි. ඉතින් ඊට පස්සේ දවසත් අපි ගත කරන්න ඕනේනේ වියට්නාම් ගිහින්. තව අමතක නොකර ගෙනියන්න ඕන එකක් තමයි කුඩයක්. අපි යන දවස්වල නම් ටිකක් වැස්සක් තිබුණා. ඉතින් ඒක නිසා කුඩයක් මම කොහේ ගියත් මට මතකයි මම ඇලස්කා ටුවර් එකට යනකොට හිට කුඩයක් අරගෙන ගියා. ඒ සීතල පළාතේ ගියත්, නමුත් ඒ එතකොටත් අපි ෂිප් එකෙන් බෑල යනකොට මේ එක දවසක් වැස්සා. ඉතින් කොහොමටත් මගේ පුංචි කුඩයක් තියෙනවා. හැමදාම මම කාර් එකේ ගියත් හැමදාම හෑන්ඩ් බෑග් එකේ ඒ කුඩේ තියෙනවා. ඉතින් ඒක නිසා මතක ඇතුව කුඩේකුත් අරගෙන යන්න. ඒක හරි වටිනවා. අනිත් විශේෂත්වය තමයි වියට්නාම් වලදී අපිට ගොඩාක් යන්න තියෙන්නේ මේ බෝට් රයිඩ්ස් තියෙන ගොඩක්. ඉතින් වතුරේනේ යන්නේ. ඉතින් අපේ වැඩේ ෆෝන් අරගෙන පින්තූර ගන්නවා, රෙකෝඩ් කරනවානේ. හරි බයයි මට ෆෝන් එක වතුරට වැටේ කියලා. ඉතින් ඇත්තටම අර ෆෝන් වලට තියෙනවානේ කවරේ තව මොකක් හරි හැන්ඩල් එකක් හරි, එහෙම නැත්නම් බෙල්ල එල්ල ගන්න හරි මොනවා හරි බෙල්ල එල්ල ගන්න උනත් පුළුවන්නේ නිකන්. එතකොට මං හිතන්නේ හරි ලේසියි, සේෆ්. එතකොට හිතන්න දැන් කාලේ ෆෝන් එකක් වතුරකට වැටුනොත් මේ ෆෝන් එකටත් වැඩි ඒක ඇතුලේ තියෙන කොන්ටැක්ට්ස්, ඊට පස්සේ පින්තූරේ අපරාධනේ නේද? ඒක නිසා මොනවා හරි තියෙනවා නම් ෆෝන් එකට කවරේ පිටිපස්සට අර මොකක් හරි
බෙල්ලට දාගන්න පුළුවන් එකක් ඒ වගේ හරි හැන්ඩ් මෙහෙම අතට දාන්න පුළුවන් එකක් හරි තියෙනවා නම් එහෙම එකකුත් හදාගන්න මට හිතුණා. ඇත්තටම එහෙම එකක් තිබුණා නම් හරි හොඳයි කියලා. අනිත් එක ගෙනියන හෑන්ඩ් බෑග් එක මෙහෙම කරේ දාගන්න පුළුවන් එකක් නම් වැඩියෙන් හොඳයි. මොකද එයාපෝර්ට් වලදී වුණත් හැමතිස්සෙම පාස්පෝර්ට් පෙන්වන්න ඕනේ, ටිකට් එක පෙන්වන්න ඕනේ එක එක වෙලාවට. එතකොට පරිස්සමට ගෙනියන්න පුළුවන්, නිතරම අරින්න පුළුවන් බෑග් එකක් තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. තව මම නම් විශේෂයෙන් අරගෙන යන එකක් තමයි ෂෝල් එක. මොකද ෆ්ලයිට් එකේ වුණත් ගොඩක් සීතල වුණොත් පුරව ගන්න පුළස් ෆ්ලයිට් එකේ නම් සමහරක් ෆ්ලයිට්ස් වල දෙනවා ෂෝල් එකක් මේ පුරව ගන්න බ්ලැන්කට් එකක්. නැතත් අර දැන් වියට්නාම් ඇතුලේ වුණත් යන්නේ ගුඩ් 90 කිලෝමීටර්ස් ඔවගේ පැය එකහමාර දෙක අපිට ට්‍රැවල් කරන්න තියෙන ඒවල හොඳට ඒසී තියෙනවා. සීතලයි, මං ආසන ඒසීකට. ඉතින් ඒක නිසා මං හැමතිස්සෙම හැන්ඩ් බෑග් එකේ ෂෝල් එක අරගෙන මම පුරවගෙන ඉන්නවා. එතකොට ඉතින් කොම්ෆර්ටබල්. ඔයාලත් එහෙමනම් ෂෝල් එකකුත් මතක ඇතුව අරගෙන යන්න. අනිත් එක ගොඩාක් ඇඳුම් අරගෙන යන්න එපා. ෂෝට්ස් හරි කලිසමක් හරි මොනවා හරි අරගෙන යනවා නම් දැන් කලිසම් වගේ නම් ඩෙනිම් කලිසමක් දෙකක් එක්ක තව එහෙම එක දවස් පහකට නම් ඉතින් ටොප්ස් ටිකක් ගෙනිච්ච නම් මාරු කර කර අඳින්න පුළුවන්. ඉච්චර ට්‍රැවල් කරනකොට හරි ලයිට් වෙට යන්න ඕනේනේ. පුංචි බෑග් එකක් තියෙනවා නම් හොඳයි. ක්‍රූස් එක යන වෙලාවට පොඩි එකක් තිබුණොත් ලේසි. අපිත් ගෙනිච්ච ලොකු බෑග්ස් හොටෙල් එකේ තියලා පොඩි බෑග් එක අපි දෙන්නගේ එක දවසයිනේ ක්‍රූස් එක. ඒ දවසට අවශ්‍ය ඇඳුම් ටික අරගෙන ගියාන ලේසි වෙනවා. ඉතින් වියට්නාම් ටුවර් එක සාමාන්‍යයෙන් දවස් 5 ඉඳලා දවස් 10 12 වගේ ලොකු කාලවල වලට තියෙනවා. නමුත් අපි නම් කතා කළා 6 nights 7 days. රෑ 6යි දවස් 7යි. එහෙම තමයි අපි ප්ලෑන් කරගත්තේ. ඉතින් ඇත්තටම ඒ ටුවර් එකට යන ගාන අපිට කතා කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ටුවර් ඒජන්ට් එක්ක අපි යන දවස් ගාන, ඊට පස්සේ අපි තෝරගන්න හෝටල්, ක්‍රූස් එක, එයාලයින් එක. මොකද හෝටල් නම් 4 stars හෝටලයක්ද 5 star හෝටලයක්ද, ක්‍රූස් එක 5 star කෑම උදේ දවල් රෑ තුනම ගන්නවද, ඒ වගේ දේවල් අපිට ඇත්තටම කතා කරගන්න පුළුවන්. ඉතින් කෑම හම්බ වෙනවා, ගයිඩ් කෙනෙක් ඉන්නවා. එතකොට අපි තෝරගන්න එයාලයින් එක අනුවත් මේ ගානේ එහාට මෙහාට වෙන්න පුළුවන්. අපි නම් සිංගප්පූර් එයාලයින්ස් තෝරගත්තා. මොකද මමයි සිසිලා එන ගමන් දවස් දෙකකට සිංගප්පූර් නැවතිලා ආවේ. ඒකේ හින්දා සිංගප්පූර් එයාලයින්ස් ගත්තේ. නමුත් මැලේෂියන් එයාලයින්ස්ත් අපිට ඔප්ෂන් එකක් හැටියට දීලා තිබුණා. කෑම ගැන කියනකොට අපි ඩිනර් එක එපා කියලා කිව්වා. ඒකලං බ්‍රෙක්ෆස්ට් ඇන් ලන්ච් තමයි අපි ඉල්ලුවේ. මොකද ඩිනර් වලට අපි හිතුව රෑට ඔය ටුවර් එක ගිහින් ආවම ඒ හොටෙල් එක තියෙන පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලලා නිකන් ආස දෙයක් කන්න පුළුවන් නම් හොඳයි කියලා හිතලා අපි එහෙම කරා. නැත්නම් ඒකලං වේල් තුනම කන්න දෙනවා. අපි ඒක ඩිනර් ගත්තේ නැහැ. අපි ඇවිදලා බලලා ඉතින් එකෙක් මවත් ඉතින් කෑම වලට ආස නිසා අපි එහෙම කරා. ඔක්ලං ගණන් උත්හයිනේ මගේ සාමාන්‍යයෙන් ලක්ෂ 3 විතර ඉඳලා ලක්ෂ 7, 8, 9, 10 වගේ වුණත් යන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලා ගොඩාක් දවස් ඉන්නවා නම් ගොඩාක් ගණන් ඒ වගේ තමන්ගේ බජට් එක හැටියට ඒක හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ඒක කරනවා නම් තමයි හොඳ. අපි නම් ඉතින් අපි හැමදාම කාලයක් තිස්සේ අපේ ටිකට්ස් කරන මිසිස් නායන නිලාන්ති GN Holidays එකෙන් තමයි අපේ ටුවර් එක ඕගනයිස් කරේ. ඉතින් ඒගොල්ලන් හැම අපි ගියාට පස්සෙත් කෝල් කරලා ටෙක්ස් කරලා අහනවා අපිට ප්‍රශ්නයක් තියෙනවද, හොඳද, කොහොමද කියලා. ඉතින් ඒ වගේ වගකීමක් තියෙන කෙනෙක්ගෙන් තමයි ඒව කරන්න ඕනේ. අපේ බජට් එකේ හැටියට අපිට ටුවර් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ලොකු ටුවර්ස් තියෙන අපි හැබැයි මුළු වියට්නාමෙම ඇවිද්දේ නැහැ. අපි අපි ටික ඉතින් දවස් 6ට පුළුවන් තරම තමයි අපි ගියේ. ඉතින් ඒකලං මතක ඇතුව ඒකලගේ අයිටනරි එක ඉල්ලගන්න. එතකොට ඒකලං අපේ ගයිඩ්ගේ නම්බර්ස්, ඊට පස්සේ එහෙ අපේ ට්‍රැවල් ඕගනයිස් කරන කම්පනි එකේ නම්බර්ස්, ඒකලංගේ නම්මුත් එක්ක නම්බර්ස්, ඊට පස්සේ ඔක්කොම දෙනවා. ඒ වගේම ඒකලං අපින් ඉල්ල ගන්නවා රෝමින් නම්බර් එකක්. අපි යන ගෲප් එකේ රෝමින් එක්කෙනෙක්ගේ රෝමින් නම්බර් එකක් දෙන්න ඕනේ. මොකද අපි එහෙ එයාපෝට් එකට බැස්සට පස්සේ හැනෝයි වල ගයිඩ් අපිව කන්ටැක්ට් කරන්නේ ඒ නම්බර් එක ත්‍රූ තමයි. ඉතින් රෝමින් අරන් ගියාම සමහරකට ගොඩක් ගණන් යනවනේ. එතකොට අපි කරේ
යාපෝට්ටකේදී ලෝකල් සිම් එකක් ගත්තා. ඩොල හයක් වගේ ගානකට සිම් එකක් ගන්න පුළුවන් වුණා සතියකට. අපි හිටියේ සතියයිනේ, සතියට ඩොල හයක් එකට වගේ සිම් ගත්තා අපි ෆෝන්ස් වලට අරගෙන. ඊට සල්ලි මාරු කරන්න ගියා. වියට්නාම් රුප් මෙහි ලංකාවේ රුපියල් වගේ ඩොන් කියලා තියන්නේ. ඉතින් US ඩොල එකකට වියට්නාම් ඩොන් 25,000 ගානක් හම්බුණා. ඉතින් ගොඩාක් අර එහෙ සල්ලි කියන්නේ අර ලක්ෂ වලින් මිලියන වලින් තමයි. එක පාටම නිකන් ගැස්සිලා වගේ යනවා. කන්න ගිහිලා ෆ්‍රයිඩ් රයිස් එකක් 80,000 කිව්වම නිකන් අපි බය වුණා. ඊට පස්සේ ටිකක් වෙලා බලාගෙන ගිහිල්ලා ඒ 80,000 25,000 අපි නම් රෆ්ලි 25,000 කියව 25,000 බෙදලා ඊට පස්සේ එතකොට ඩොලර් ගණනේන්නේ ඒක අපහු 300 වැඩි කරාම තමයි අපේ රුපියල් ගාන වෙන්නේ. එතකොට රුපියල් 900 ගානක් වගේ තමයි රෑට කන ඩින එකක් අපිට උනේ. ඊට වැඩි ගණන් උත් උනා. ඒ වගේ තමයි ගාන හදාගන්නේ. ෂොපින් ගියාම උනත් ටිකක් අමාරුයි ඇත්තටම මේ ලොකු ගණන් වලින් කියනවා. ඉතින් කැල්කියුලේටර් එකකින් ගණන් හදලා හොන බලන්න. මොකද අපි බලන්නේ අපිට ලාභද කියලා. ඉතින් ඒ වගේ තමයි ඒක උනේ. එහි හැමතිස්සෙම කියන වතුර බොන්න එපා කියලා. ටැප් වලින් වතුර බොන්න එපා කියලා. ඉතින් හැමතිස්සෙම අපේ දවසකට ඒ වෑනෙ කිට්ටුව එකක් මේ කොයි හරි යන්න නගිනකොටම අපිට වතුර බෝතල් එක්කෙනාට එක ගානේ තියෙනවා. තව වැඩිපුර ඕන නම් තව ඉල්ල ගන්නත් පුළුවන්. ඉතින් හැමදාම වතුර දෙනවා. හොටෙල් එකෙත් වතුර තියෙනවා. හැබැයි දැන් ක්‍රූස් එකේ එහෙම කෑවට වතුර නෑ. සාමාන්‍ය ඕන තැනක වතුර දෙනවනේ. එහෙ වතුර දුන්නේ නැහැ ක්‍රූස් එකේ. අපි වයින් හරි එහෙම නැත්නම් වතුර සල්ලි වලට හරි වතුර ගන්න ඕනේ. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් මේ ඕකලන් දකින්නේ අපි ලංකාවේ ඉඳලා සිංගප්පූර් යනවා. ඉතින් ඒ ෆ්ලයිට් එකේදී ඇත්තටම මේ මෑෂ් පොටේටෝ එක චිකන් එහෙම දුන්නේ ඩිනර් වලට. ඉතින් මං හරි ආසයි මේ ඒ වගේවා කන්න. මොකද මම බත් කන්නේ නැහැ ඒ වගේ වෙලාවට. මම වෙනස් ජාතියක් ට්‍රයි කරන්න තමයි මේක හොඳට තිබුණා. ඒකත් එක්ක මේ උගලන් දකින්නේ මේ තායි පපාය සැලඩ් එකක් ප්‍රෝන්ස් එක. ඒකත් හරි හරි රසට තිබුණා. මමත් ඇත්තටම හරියට එන්ජොයි කරන ෆ්ලයිට් ෆුඩ් සමහරක් ඒවා. හැබැයි සමහරක් දවසවලට නම් රස කෑම හම්බ වෙන්නේ නැහැ. මම ගත්ත පින්තූර වීඩියෝස් ඔක්කොම මේ ලැප්ටොප් එකට දාගත්තා. මට එතකොට ලේසියිනේ මේ ඔයගලන්ට පෙන්වන්න කියලා. ඉතින් සිංගප්පූරට එළි වෙනකොට තමයි සිංගප්පූරට අපි ගියේ. ඉතින් අර එළිය වැටිගෙන එනවත් අපි දැක්කා. ඊට පස්සේ සිංගප්පූර් එයාපෝට් එක හරි ලස්සනයි. ඉතින් අපි සිංගප්පූර් ගියේ අවුරුදු 8කට පස්සේ. අපි 2016 ඕස්ට්‍රේලියා ගිහිල්ලා එන ගමන් සිංගප්පූර් බැස්සා. ළමයි පොඩි කාලේ නම් අපි හැම අවුරුද්දෙම වගේ යනවා. ඉතින් ඊට පස්සේ යවුනේම නැහැ. ඉතින් අවුරුදු 8කට පස්සේ ගිහපු නිසා හරි ලස්සනට දැක්කා. ඕගලන්ට උනත් මොන හරි ට්‍රාන්සිට් එකක් තියෙනවා නම් සිංගප්පූර් වල වෙලා තියෙනවා නම් හොඳට ඇවිදින්න. සිංගප්පූර් එයාපෝට් එක හරි ලස්සනයි. මේ ඔයගලන් දකින්නේ මම එයාපෝට් එකේ ඉන්න ආසම තැන. දැන් බෝඩින් ටයිම් එක ගොඩක් තියෙනවා නම් මම කොහොම හරි හොයාගන්නෝ ප්ලේන් ටේක් ඔෆ් කරන, ලෑන්ඩ් කරන, එහෙම නැත්නම් ෆ්ලයිට් එකට ලගේජස් ලෝඩ් කරන හැටි, ඊපස්සේ අපේ කෑම ටික ලෝඩ් කරන හැටි බලන්න මම හරි ආසයි. ඒ කාලේ ඉඳලාම මම එහෙම පේන තැනක තමයි වාඩි වෙලා ඉඳලා ඒක බලාගෙන ඉන්න. මං හරි ආසයි එයාපෝට් එක වෙන දේවල් අපිට හැමදාම දකින්නේ නැහැනේ. ඉතින් ඒ වගේ තැනක් තමයි මේක. මේ දවස් දෙකක ඒවා තියෙනවා මෙතන. ඊට පස්සේ අපි සිංගප්පූරින් අපිට තිබුණා තව ෆ්ලයිට් එකක් ගන්න. අර මං කලින් කිව්වා වගේ අපි සිංගප්පූරින් බැහැලා ඉතින් ලස්සන එයාපෝට් එක දිහා පොඩ්ඩක් ඇවිදලා කරලා ඊට පස්සේ හරි මහන්සි. ඉතින් උදේ ඉඳලා වැඩ කළා ෆ්ලයිට් එකට නැග්ගා. මම නම් මේ සැරේ කිසිම ලෑස්තියක් වැඩිපුර ලෑස්තියක් වෙන්න ඕනේ නැහැ. වීඩියෝ එඩිට් කරලා ගෙදර ඒ වැඩ කරලා ඉවරලා මාව හරියට කවුරු හරි අල්ලලා එළියට දැම්මා වගේ තමයි වුනේ. මගේ හෑන්ඩ් බෑග් එකවත් හරි හෑන්ඩ් බෑග් එක නෙවෙයි මම අරගෙන ගියේ මේ සැරේ. ඉතින් ඒ වගේ තමයි වුනේ මට. හරිම කලබලෙන් තමයි තව දවසක් දෙකක් තිබ්බනම් යන්න කියලා තමයි හිතුනේ ඒ වෙලාවේ. ඉතින් උදේ ඉඳලා වැඩ කරලා කෙලින්ම රෑ ෆ්ලයිට් එකට නැගලා ඊට පස්සේ
නිදාගන්න හම්බෙන්නේ පොඩි වෙලාවයිනේ රෑ 12 ගන්නට ෆ්ලයිට් එක පැය 3යි 3:30 කවද තියෙන සිංගප්පූරට යන්න. එතකොට එහෙ ගියාම එහෙ වෙලාව පැය දෙකකින් දුකද වෙනස්නේ. ඉතින් එහෙම වුණාම හරි මහන්සි. ඊට පස්සේ අර දත් මැද්දලා මූණ හොදලා ආවම තමයි හරි ගියේ. ඊට පස්සේ අපි ඊළඟ ෆ්ලයිට් එක අරගෙන වියට්නාම් වලට යනකොට එහෙ වෙලාවේ 11 ගානක් වගේ වුණා. එතකොට අපි ලෑන්ඩ් කරනකොටම අපේ ගයිඩ් අපිට කෝල් කරලා ඉතින් ඔන්න අපිව එන්න කියලා එයා එළියේ ඉන්නවා කියලා කිව්වා. අපි දැන් සිම් අරගෙන සල්ලි මාරු කරගෙන අපි එළියට ගියාම එයා අපිව අරගෙන මේ ඉන්නේ අපේ ගයිඩ්. ඉතින් අපිව අරගෙන ලන්ච් වලට ගියා. එතකොට දවල් වෙලා තිබුණා, බඩගිනිත් වුණා අපිට. අපි ඔය සිම් අරගෙන සල්ලි මාරු කරගෙන යනකොට ටික පරක් වුණා. ඊට පස්සේ අපිව ලන්ච් වලට අරන් ගියා. ලන්ච් වලට අරගෙන මේ තියෙන්නේ මේ අපිට හොඳ ලන්ච් එකක්. අර මේ කෑම හරියට නිකන් චයිනීස් ෆුඩ් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකට මම හිතන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවාද කොහෙද එක එක කෑම තිබුණා. අපි හොඳට කෑවා කාලා ඊට පස්සේ අපි එකන් ගියා ටෙම්පල් එකක් බලන්න. ටෙම්පල් එකක් බලන්න ඔය වගේ තැන් කීප් එකටම ගියා. Now this one was built in 1805 as a sign of yin and yang covenant. The buildings show this. ඊට පස්සේ තව පහ විතර උනාට පස්සේ තවත් තැන් තියෙනවා කිව්වා. ඉතින් ඔක්කොම අපේ වයසේ අයනේ ගියේ. ඉතින් අපිට දැන් හරි මහන්සිය. අපි කිව්වා දැන් නම් බෑ අපි හොටෙල් එකට එක්කන් යන්න කියලා. ඊට පස්සේ අපි හොටෙල් එකට ගිහිල්ලා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ වියට්නාම් ගිහිල්ලා පාරවල් ක්‍රොස් කරන්න ගියෝ. ඉතින් පරිස්සමෙන් පාර පනින්න ඕනේ. මොකද ඒකලා මාර්ග නීති පිළිපදින්නේ නැහැ. පාර පනින තැනින් ක්‍රොස් කරන්න ගියත් කඩාගෙන එනවා. හරි බයයි. ඉතින් අනිත් එක අනිත් අපි දැකපු විශේෂත්වය තමයි පාරේ ගොඩාක් තියෙන ස්කූටර්ස්ුයි බයිසිකල්ස්ුයි. ඉතින් මිලියන ගාණක් තියෙනකොට මට මතක නැහැ ගානේ මිනිස්සු ගානටම වගේ බයිසිකල් තියෙනවා. මොකද හරියට ස්කූටර්ස් වැඩිපුරම තියෙන ස්කූටර්ස් යනවා 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 ඉවරයක් නැහැ. මේ තියෙන්නේ අපේ වෑන් එක. ඒ වෑන් එකත් හොඳ කොම්ෆර්ටබලි යන්න පුළුවන් හොඳ වෑන් එකක් තමයි අපිට හම්බුනේ. දැන් අපි මේක තමයි අපේ හොටෙල් රූම් එක. අපි තේරුවේ 4-star hotels. ඉතින් 4-star හොඳටම ඇති. මොකද ඇත්තටම රෑ වෙලා ඇවිල්ලා නිදාගෙනලා උදේට බඩු ටික පැක් කරන් යන්න විතරයි තියෙන්නේ. දවල් කාලේ හෝටල් එකේ ඉන්නෙත් නැහනේ. ඉතින් හොඳටම හොඳට 4-star hotel හොඳයි. ඊට වැඩි 5-star වුණත් තෝරන්න පුළුවන්. අපි ඉතින් 5-star නම් තෝරගත්තේ නැහැ. ඊට පස්සේ බ්‍රෙක්ෆස්ට් අරගෙන අපි උදේම අපිට යන්න තිබුණ ක්‍රූස් එකට, හැලොන්ග් බේ එකට. අපි හැනෝයි වල තමයි කලින්ම ආවේ. ඊට පස්සේ කිලෝමීටර් 90ක් විතර අපිට ඩ්‍රයිව් කළා තමයි අපි මේ පැත්තට ගියේ. ඉතින් ඒ යන අතරමඟ අපිට මේ pearl මුතු හදන තැන, මුතු වවන මොකද මුතු වගා කරන තැනක්, මුතු බෙල්ලොන්ගේ මුතු හදන තැනක්, ඒකේ ජුවලරි හදන ලොකු ෂෝරූම්. ඒ ෂෝරූම් එක නම් අපිට වීඩියෝ කරන්න දුන්නේ. ඒ වගේ තැනකට එක්කගෙන ගිය අතරමැග. ඒක කොහොමත් එක්කන් යනවනේ. එතකොට ඒ ගයිඩ්ස්ලටත් එදා හැබැයි යන දවසේ ගයිඩ් කෙනෙක් නැහැ. ඊට පස්සේ තමයි අපි ක්‍රූස් එකට ගියේ. ඉතින් මේ ඔයාලා දකින්නේ අපි ක්‍රූස් එකට යන හැටි. ඉතින් අපි 5-star ක්‍රූස් එකක් තමයි බුක් කරේ. ඒක නිසා ඒක එතෙන්ට යන තැනටත් වෙනම තැනක් තියෙනවා. එතන කෝපි බොන්න පුළුවන්. අපි වෙනම බස් එකකින් අපිව ක්‍රූස් එක ළඟට ගෙනිච්ච හොඳ කොම්ෆර්ටබල් බස් එකකින්. ඉතින් ඊට පස්සේ අපි මෙහෙම ඇතුල් වෙනකොට උඩින් රෝසමල් පෙති දාලා එන්ට්‍රන්ස් එකේ ඒ වගේ වෙල්කම් එකක් තමයි දුන්නේ. ඊට පස්සේ අර ස්ටාෆ් එක ඔක්කොම එකතු වෙලා අපි ඊළඟට මොනවද කරන්නේ ලන්ච් වලින් පස්සේ මේ ටුව එක කියලා ඒ වගේ පොඩි බ්‍රීෆ් එකක් දුන්නා ඒ කැප්ටන්. ඊට පස්සේ හොඳ ග්‍රෑන්ඩ් බුෆේ එකක් තිබුණා. හරිම රස හොඳ බුෆේ එකක් තිබුණා. ඇත්තටම මේ චයිනිස් කෑම වගේම තමයි මේ වගේ බොක් චෝයි ස්ටර් ෆ්‍රයි එකක් තිබුණා. ඊට පස්සේ මේ වගේ චිකන්
කර්ක් එකේ කේව තිබුණා. මේ ෆ්‍රයිඩ් රයිස් එක නම් මේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. මේක හරි රසයි. ඒකළඟේ චිකන් ෆ්‍රයිඩ් රයිස් හරි රසයි. ඊට පස්සේ මේ වගේ ස්ප්‍රිං රෝල්ස් එව මේවත් තිබුණා. මෙතන විශේෂත්වයක් තියෙන්නේ මේ තියෙන ගොළු බෙල්ලෝ. මේ උණ බම්බු, පොඩි උණ බම්බු කෑලිවල මේ ස්ටීම් කරපු ගොළු බෙලි, ස්නේල් කේක් කියලා තිබුණේ. මම ට්‍රයි කරන්න ගියේ නෑ. මං එනහට බැලුවා මොකද්ද කියලා. ඉතින් මං කෑම ගැන හොඳට බලන හින්දා මේ ඊට පස්සේ ඉතින් මෙතන කිම්චි තිබුණා. ඉතින් මමත් කිම්චි ගෙදර හදන නිසා මං කොහොම හරි කිම්චි ටිකක් දාලා රස බලන්න අමතකරේ නෑ. මට ඉතින් කිම්චි දැක්කම ඔයාලත් මතක් වුණා. මෙතන තියෙන සැලඩ් කෝන් එක. මේ ඔක්කොම සැලඩ් කෝන්. එක එක විදියට සැලඩ්ස් තිබුණා. අලුත් පළතුරු, අර ඉතින් වෙනදා අපි සාමාන්‍ය හෝටලයක දකිනා වගේ සුප් ජාති දෙකක් තිබුණා. මේ තියෙන්නේ සිසිරගේ පිඟාන. මේ තියෙන්නේ මගේ පිඟාන. මම ඉතින් හැම එකෙම ටික ටික දාගත්ත රස බලන්න කොහොමද කියලා. අපිට ක්‍රූස් එකේදී අපේ රූම් එක හම්බුනේ ෆස්ට් ෆ්ලෝ එකේ. මුලින්ම අපි ආස වුණේ නෑ ෆස්ට් ෆ්ලෝ කියලා. නමුත් කාමරයට ගිහිල්ලා බැල්කනි එකට ගියාම වතුර ළඟමයි. ඒකෙත් වෙනම හොඳ මේකක් තිබුණ ඇත්තටම. මේ නිකන් වතුරේ ඉන්නා වගේ දැනෙනවා. එතකොට වතුර ළඟින්ම යනවා. එහෙම තමයි තිබුණේ. ඉතින් වටපිටාව හරි ලස්සනයි. මේ පැත්ත හැලොන් බේ එක. මේ තියෙන්නේ අපේ රූම් එක. ඇත්තටම ගොඩාක් ලොකු රූම් එකක් තිබුණා. මේ වගේ බැල්කනි එකක් මෙතනින් එළියට යන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ බාත්รูම් එක. ඒවත් හරි හොඳට නිකන් 5 ස්ටාර් නිසා හරි හොඳට ඔක්කොම තිබුණා. මේ ගොඩාක් හොඳයි රූම්ස්, බාත්รูම් ඔක්කොම. අපි දැන් මේ ක්‍රූස් එකට ඇවිල්ලා ඉන්නේ. රූම් එකේ ලස්සන බැල්කනි එකක් තියෙනවා. අපිට ෆස්ට් ෆ්ලෝ එක හම්බුනේ. අපි හිතුව අපරාද ෆස්ට් ෆ්ලෝ එක හම්බුනේ කියලා. හැබැයි ඇත්තටම මේ බලන්නකො වතුර තියෙන හින්දා හරි ෂෝක්. දැන් වතුර ළඟම ඉන්නා වගේ තමයි දැනෙන්නේ. බලන්න හරි ලස්සන යාර ඒ පැත්තේ අමුතු නිදී කඳු වගේ තියෙනවා. අපි දැන් තව මිනිත්තු පහකින් අපි ආනවා පෝට් එකකින් කේව්ස් වගේ බලන්න. ඌ වෙනකොට වතුරත් එක්කම යනා වගේ දැනෙනවා. ඉතින් අවට බලනකොට හරි ලස්සනයි. එළියේ මම ආසම වුණේ එක අර ඒ පළාතට ආවේනික අර පුංචි කඳු ගැටවල කොළපාට ගස් හැදිලා හරි ලස්සනයි. මම ඇත්තටම වියට්නාම් කියලා ඒ පින්තූර දැකපු නිසා තමයි මට වියට්නාම් යන ආසත් එතන. ඉතින් ඒ ක්‍රූස් එකේ ඒ ටික හරි හොඳයි. අපි ඊට පස්සේ කාපු ගමම්ම අපිට යන්න තිබුණා අර හැලොන් පේකේ මේ හරි ලස්සන තැනකට. මේ ඔයගලන් දකින්න එතනම හරි ආසයි. නිකන් ඒ කඳු ගැටයක් අස්සෙන් වගේ යන්න තියෙන. ගියාට පස්සේ නිකන් තව සුන්දර ලෝකයක් වගේ. මිනිස්සු බෝට්ටු පදිනවා, බෝට්ටු වල යනවා. හරි ලස්සනයි. ඒව දැක්කම ඇහැට හරි ලස්සනයි. ලෝකෙ කොච්චර සුන්දර තැන් තියෙනවද කියලා හිතෙනවා. ඉතින් අනිතික විශේෂත්වය තමයි මේ බෝට්ටු ගොඩක් කාලවට පදින්නේ කාන්තාවෝ. ඉතින් හරි හරි ආඩම්බරයි. අපිටත් හරි ශක්තියක් ඕන නැති ඒක පදින්න. අර ඒ යනකොට ඒකලම් පහත් වෙනවා මේ අර මේක ඇතුලින් යනකොට. ඉතින් ගොඩක් වෙලාවට වැහැලා ඒ කාලේ වැස්සත් වගේ තිබුණා. හරි ලස්සනයි. අපිට නම් වැස්ස හම්බුනේ නැහැ. මේ කාලෙත් ටිකක් වහින කාලයක්. හරිම සුන්දරයි එතන. හරි ආසී හිතෙනවා එතන. ඒක ඇවිල්ලා ටිකකින් ඒක දෙකට තිබුණා. ඊට පස්සේ තිබුණා ආපහු ලොකු කන්දක් නගින්න යන්නේ ඒ පැත්තෙම. අපි සිසිර නම් ගියා. සිසිර තේ වගේ වලට හරි ආසයි නිසා මම ගියේ නෑ. මම රූම් එකට වෙලා පොඩ්ඩක් ළමයිත් එක්ක කතා කර කර ළමයින්ට ෆෝන් එකෙන් ඔක්කොම පෙන්නලා, අපි ඉන්න පැත්ත පෙන්නලා, පුතාටයි දුවටයි දෙන්නම පෙන්නලා ඒගොල්ලන් එක්ක කතා කර කර මම කාමරේට වෙලා හිටියා. හවස අපිට තිබුණා ෂෙෆ්ලා එක වියට්නාමීස් රයිස් පේපර් රෝල්ස් හදන්න. ඉතින් මමත් ගියා එකට. ගිහිල්ලා හැදුවා. මේක නැවේ අපඩ් එකේ තමයි මේක තිබුණේ. හරි ලස්සනයි. ඉතින් එතෙන්ට අවට පේනකොට
කන්න බෑ විලවෙ දවල්ට කාල හොඳට බඩ පිරලා දැන් හතපික කන්නත් ඕන සිසිරනං එපා කිව්වා. ඉතින් මේ අමාරුවෙන් මං කනවා. ඊපස්සේ රැඩිනයකටත් ලස්සන ටික හොඳ ඇඳුමක් අරගෙන යන්න මේ මාර හොඳ එකක් නෙවෙයි සාමාන්‍යයෙන් ටිකක් හොඳ එකක්. ඒකලං කවුරුත් ලස්සනට ඇඳගෙන ඉන්න කියලා තියෙනවා. ඉතින් ඩින එක ග්‍රෑන්ඩ් ඩින එකක් හොඳට තියෙනවා. හැබැයි එතකොට බුෆේ නෙවෙයි. අපිට අහනවා අපි මොනවද ඕනි කියලා කලින් අපි ලන්ච් වෙලාවේදී අපි ඕඩර් එක ගන්නවා. ඒක තමයි අපිට එන්නේ. ඉතින් ඇත්තටම කෑම එහෙම හරි හොඳයි. නමුත් මතක තියාගන්න වතුර දෙන්නේ නැහැ. වයින් ප්‍රොමෝෂන් එකක් තියෙනවා. වයින් සල්ලි වලට අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සල්ලි වලට වතුර ගන්න ඕන. ෆ්‍රීවත් වතුර දෙන්නේ නැහැ බොන්න. ඊට පහුවෙන්ද උදේ බ්‍රෙක්ෆස්ට් වලට කලින් නිකන් ලයිට් බ්‍රෙක්ෆස්ට් එකක් ඒකට නිකන් ක්‍රොසන්ස් වගේ ඒවා තිබුණා. කෝපිත් එක බීලා අපිට යන්න තිබුණා කේව් එකක් බලන්න. ඉතින් උදේ නම් හොඳටම වැස්සා. හැබැයි ක්‍රූස් එකෙන් අපිට රේන් කෝට්ස් එහෙම දුන්නා. මේ අර යන්නේ නේ රේන් කෝට් එකෙන් බේරෙන්න බෑ ගොඩාක් වැස්ස. ඉතින් ඒකත් ඇවිල්ලා ආපහු නාල ඇඳුම් මාරු කරගන්න උනා. ඊට පස්සේ අපි ආපහු අර කලින් හිටපු හැනෝයි වල හෝටලෙටම ආපහු ගියා. පුරුදු විදියට අර මගේ ෆේවරිට් කෝෆි එක හදලා තියෙන්නේ. පෙරන්න විදියක් නැහැ මෙහෙම බොනවා. මේ තියෙන අර මං හැමදාම හදන කෝෆි එක මම ලෝකේ කොහේ ගියත් මේ කෝපි එක හදන්න ചാති අරගෙන යනවා. මගේ ළඟ තියෙන පොඩි කිට් එකක් මේ කප්ස් දෙකක් ඊට පස්සේ හැන්දි මිල්ක් පවුඩර් වල පුංචි පුංචි පැකට් තියෙන 250 වගේ පොඩි පැකට් නෙස්ටමෝල් 2 පොඩි පැකට් මයිලොත් චූටි චූටි පැකට්. ඒතර ලේසියෙන් ගෙනියන කැඩුවා ඒක විසි කරා. තා ලොකු පැකට් අරන් ගිහිල්ලා බෑනේ. පොඩි පොඩි පැකට් අරගෙන යන්නේ. ඒ වෙලාවට ටී මේකින් ෆැසිලිටි එක සාමාන්‍යයෙන් හෝටල්ස් වල තියෙනවනේ. ඉතින් එතකොට දාලා ඒකෙන් ඒව හදා ගන්නවා. ඒක අපේ හරි විශේෂ දෙයක්. ඔය හරි ගිහිලා අපි තේකක් හදාගෙන බොනවා කියන හවසට වහන්සලා ඒක හරි විශේෂයි. ඊළඟට අපි ෆ්ලයිට් එකක් අරගෙන ඊළඟ දවසේ අපි හෝචින් මින් වලට ගියා. හෝචින් මින් වලට ගිහිල්ලා රෑ තමයි එයාපෝට් එකෙන් අපි එළියට ආවේ. එතකොට අපි දෙවෙනි ගයිඩ් ආවා අපිත් එක්ක. හරි හොඳ ළමේ කියලා ළමයා. ඉතින් අපි එයා අපිව එයාපෝට් එකෙන් අරගෙන හොටෙල් එකට දාලා ගියා. ගිහිල්ලා අපි රෑ ඉඳලා උදේ අපිව එක්කන් ගියා එකලංගේ වෝ එක කාලේ. එකලං කොහොමද එක එක දේවල් කරේ. පොළොව යට හැංගුණේ එකලංගේ බංකර්ස් ඒ වගේ දේවල් තමයි මෙතන වෙඩි තමන්ට සල්ලි ගෙවලා මේ ෂූටිං මේ කරා වෙඩි තියන්න එහෙම පුළුවන්. ඒ වගේ වෙඩි සද්ද ඇහෙනවා ගම්මානයක් වගේ තියෙනවා. ඒකලං ඉතින් හැමදේම ටුවරිසම් වලට හරවගෙන හරියට මේ සල්ලි හම්බ කරනවා. ඉතින් ඒ වගේ ඉතින් මෙතන මේ පොළොව යටට යන එක මේ එකෙක් මේ වගේ ගිහිල්ලා පෙන්නවා. ඒකලං හරි එච්චර උස නැහැනේ. ඉතින් සිසිරටත් උණු උණා මේක ට්‍රයි කරන්න. ඉතින් සිසිර හරි උසයි. ඉතින් සිසිරට මේ ඇතුළට යන්න එහෙම අමාරුයා. ලොකු වැඩි මේ දිග වැඩි එතෙන්ට. ඉතින් එන්නත් ටිකක් අමාරු වුණා අර කකුල් දිග හින්දා. ඊට පස්සේ ඔහොම යනකොට තව ටනල් එකක් තියෙනවා නිකන්. ඒකෙනුත් මෙතනින් නැගලා තව ගොඩාක් දුර ගිහිලා තමයි එළියට එන්නේ. ඒක නම් ටිකක් අමාරුයි කියලා කිව්වා. මොකද මේ හුස්ම ගන්න එහෙම අමාරු, රස්නේ වැඩි කියලා දාඩි දාගෙන ආව එළියට. ඒ වගේ වලට හරි ආසයි. ඉතින් මම නම් ගියේ නෑ. මං ආස නෑ ඔය වගේ වලට. මේ එහෙම යන්න කියලා කෙන දන ගාගෙන බඩ ගාගෙන වගේ අර වස්සේ යන්න ඕනේ. ඉතින් වැඩි ඉඩ නැහැ පොළොව යටනේ. ඊළඟට එහෙමම අපි ලන්ච් වලට ගියා. මේ තියෙන්නේ අපේ ලන්ච් එක.
Yeah, chicken. මේ ඕගලන් දකින්නේ හෝචින්මින් සිටි එක. ඒක නිකන් ඒගලන්ගේ අගනුවර නෙමෙයි වුණත් ඒක හරි ලොකු සිටි එකක් ගොඩක්. අපි ඊට පස්සේ අපි සල්ලි ගෙවලා සිටි ටුවර් එකක් ගියා. මේ දකින්නේ ඉරිදා. ඉරිදා රෑ තරුණ ළමයි ඔක්කොම එකතු වෙලා කොෆි ෂොප්ස් ඔය තියෙන එක එක පුංචි පුංචි කෑම තැන් තියෙන ඒ වලින් කෑම අරගෙන ඔය මේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් එතන එක එක වෙලාවට ඔය පාරේ මැද්දට එනවා එක එක කෙනා ඇවිල්ලා සින්දු කියනවා. ඔය එක එක එහෙම ඒවත් අපි දැක්කම අයියෝ නේද. පිටින් තාම සෙල්ෆි ගන්න දන්නේ නැහැ නේ. ඉතින් පිටාම ඉගෙන ගන්න. පින්තූර ගන්න ගියාම වීඩියෝ එක ඔබනවා. වීඩියෝ කරන්න ගියාම අපි පින්තූර ගන්නවා. ඒ වගේ තමයි. මේ බෝට්ටුවෙන් අපි ගිහිල්ලා අපිව එක තැනකට ගියාම එතන තියෙන්නේ පොල් වලින් කරන දේවල් තමයි. පොල් වලින් ටොෆි හදනවා. පොල් වලින් හැන්දි හදපු ඒවා තියෙනවා. ඊට පස්සේ අර නිකන් අපි දොදොල් හදනවා වගේ. මේක නම් හොඳයි නේ. අපි දොදොල් හදන්න නම් හොඳයි. හැදි ගගා ඉන්නේ කිඹේම කරකැවෙනවානේ. දැන් පොල් ගාන්න පුළුවන් ගොඩක්. ඉතින් අර පොල් නැති රටවල් වල ආයට පොල් ගාන්න පුළුවන්. මේ යාලා සීනි දාන්නෙත් නැහැ. පොල් කිරීම තමයි ඔය මේ ලිපේ තියලා හැදි ගාලා නිකන් ස්ටිකි ටොෆි එකක් වගේ රසය අපිත් මතක සිසිරාසයි කියලා අපිත් ගත්තා. තාම තියෙනවා හැබැයි කාලා නැහැ. භාගයක් තියෙනවා. මේක නම් මං හිතන්නේ අපිට දොදොල් හැදි ගන්න හොඳයි කියලා. ලංකාවේ කවුරු හරි බලාගත්තොත් මේක හැදුවොත් ඔය මේ ගින්දරේ ගොඩක් වෙලා ඉන්න ඕනේ ඉබේම හැදිකක තියෙනවා වගේ මට හිතෙන්නේ. මේ අපි හිටපු හොටෙල් එකේ උදේට හැමදාම ඩම්ප්ලින් තිබුණා. ඉතින් මම ඉන්න හැමදාම ඩම්ප්ලින් කෑවා. අනිත් ඒවා කන්න හිතුවා. ඉතින් හරි ආසයි ඩම්ප්ලින් වලට. මං විශේෂයෙන් මේ ටික වීඩියෝ කරේ මේ ගෙවල් බලන්නකෝ. හරිම පටු උස ගෙවල් තමයි තියෙන්නේ. ගොඩාක් දිගට තියෙන්නේ එහෙමයි. ගොඩක් ගෙවල් හරි පටුයි. පටුයි හරි උසයි. ඉතින් ඒක හරි විශේෂයක් නිසා මට හිතෙනවා ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා. වියට්නාම් වලට ආපු එකේ මට හිතුණා වියට්නාමි රයිස් පේපර්, ඒගොල්ලන්ගේ සෝය සෝස්, ඊට පස්සේ අපි කෑව රස ඩිපින් සෝස් එකක්, සෝය සෝස් වගේ එක, ස්පයිසි සෝස් එක එක ඒවා තිබුණා අපි කාපු තැන්වල. ඒව ටිකක් අරගෙන යන්න තිබුණා නම් කියලා හිතුණා. ඉතින් ඕගලන්ටත් එහෙම තියෙනවා නම් ඒ ගයිඩ් කියන්න. කිව්වා අනික ඕමාරි කොහේ හරි තැනක නවත්තන්න කියලා. එතකොට ඒගොල්ලෝ අපි සුපර් මාකට් එකට එක්කන් ගිහිල්ලා මේ බඩු ටික ගත්තා. අපි ඉස්සරහට මේකෙන් රස කෑම හදවද. ඊට පස්සේ වියට්නාම් වලින් අපි අන්තිමට සිංගප්පූර් ආවා. සිංගප්පූර් ආවම මෙතනදී අපේ යාළුවෝ ටිකකින් අපි වෙන් වුණා. මොකද ඒකලන් කෙලින්ම ලංකාවට ආවා. අපි ඒකලන්ට තිබුණා පැය 7ක්ද කොහෙද ට්‍රාන්සිට් එකක් සිංගප්පූර් වල. එතකොට අර ජුවෙල් මෝල් එකක් තියෙන අලුතෙන් හදලා එයාපෝට් එක ළඟම අපි කිව්වා ගිහින් ඒක බලන්න කියලා. හරි ලස්සනයි මෝල් එක. අලුතෙන් ලොකු වතුර එකක් මෙහෙම යනවා. ඉතින් අපි ඊට පස්සේ යාළගෙන් වෙන් වෙලා එයාපෝට් එකෙන් මේ එයාපෝට් එකෙන් අපි එළියට ගියා. ඉතින් අපි හෝටලේ අපි අර පෙනින්සියුලා එක්සෙල්සියර් සිටි හෝල් පැත්තේ, සිටි හෝල් MRT එක ළඟ. ඇත්තටම දැන් හොටෙල්සුත් හරි ගණන්, සිංගප්පූර් හැමදේම හරි ගණන්. නමුත් අපිට හිතුණා මේ අපි හිතුවා ඒ හොටෙල් එකටම යනවා කියලා. මොකද අපේ මෙමරිස් මේ ළමයි එක අපි ඒ කාලේ ගිහිල්ලා ඔය හොටෙල් එකේ තමයි හිටියේ. ගොඩක් දවස්වලට ඉන්නේ අපි ඒ හොටෙල් එකේ. ඉතින් දැන් නම් ටිකක් ගණන්. ඒත් අපි හිතුවා දවස් දෙකයිනේ අපි ඉඳමු කියලා. මොකද මට එතන ඉනකොට අර ළමයි පොඩි කාලේ හැට මෙහෙට යනවා වගේ දැනුණා. හරිම මේ නොස්ටාල්ජික් ෆීලිං එකක් තමයි තිබුණේ. නිකන් හැමතිස්සෙම ළමයි හැට මෙහෙට යනවා වගේ තමයි දැනුනේ. නමුත් ඒ හොටෙල් එක දැන් රෙනොවේට් කරනවා. ගොඩක් වෙනස් කළා කාමරත්. ඉතින් ඒ වුණාට මෙන්න මේ view එකට මම හරි ආසයි. අපි හැමදාම මේ අපිට වෙන කාමරයක් අපි කියලාම මේ view එක ඉල්ලගත්තා. මොකද
අදරං අපි ඉන්නෙමි ටෙන්ත් ෆ්ලෝ එකේද කොද සාමාන්‍යයෙන් අපි වෙනදා අපි දකින්නේ ටිකක් පල්ලැහැයි මේ විවේකනේ මේ චර්ච් එක මේ වයිට් චර්ච් එක අපිට පේනවා. ඉතින් එතන ඉඳගෙන ඉතින් මං කැමරාව ඕන් කරලා පුතාටයි දුවටයි පෙන්වන ඒගලන්ටත් හරි ආසයි. අර යාළටත් මතක් වෙනවනේ පොඩි කාලේ අපේ හැටි. සිංගප්පූරල හැමතිස්සෙම ෂොපින් කරනකොට මේ වගේ තැන්වල මං ඉතින් හරි ආසාවෙන් යනවා. ඇත්තටම හිතනවා මේ වගේ බඩු දකින්නකොට මොනවා හරි බඩුවක් ගන්න ඕන වුණාම කොච්චර සිලෙක්ෂන් එකක් තියෙනවද කියලා. ගොඩාක් බඩු දැන් අවන් එකක් වුණත් ගොඩාක් දේවල් ගන්න පුළුවන්නේ. ඉතින් මේ වගේ බලනකොට මට නම් ඉතින් දැන් ගන්න දේවල් නැහැ. මම ගොඩක් දේවල් අරන් තියෙනවා. මම දැන් බඩු ගන්නෙ නැහැ. ඉතින් මට ඒ වුණාට ඕකලංව මතක් වුණා. ඉතින් මං හිතුණා මේව ටික රෙකෝඩ් කරන්න ඕනේ කියලා. cute oven ලස්සන පාට pink පාට oven red color rice cookers. ඉතින් හරි ලස්සනයිනේ. එක එක විදිහට දැන් යන් කට්ටියට නම් හරි හොඳයි ලස්සන ලස්සනම ගන්න පුළුවන්. ඉතින් හරි ආසයි මේව දැක්කම. ඔයාලා දන්නවනේ ඉතින් මං ගත්තේ නැත්තත් මං හරි ආසයි බලන්න අලුත් මොනවද ගැජට්ස් එනවාද එක එකව තියෙන එක එකව කරන ආ දැන් මේකෙන් කරන්නේ මේක එහෙම කියලා බලන්න මං හරි ආසයි. ඉතින් මේ බලන්නකෝ මේ පෑන්ස් වල පාට හරි ලස්සන ලස්සන පාටනේ pink පාට. මගේ දුව කියන්නේ එයා pink පාටින් එයාගේ කුසියේ හදා ගන්නවා කියලා. ඉතින් හරි ලස්සනයි. නමුත් ඉතින් හරි ගණන් මේව රුපියල් වලට කන්වර්ට් කරාම මාර ගාණක්. ඉතින් එක ගන්න එක වර්ත් නෑ කියලා තමයි මට හිතෙන්නේ. මම මේ ටික වීඩියෝ කරේ ලංකාවේ ආයිට පෙන්වන්නමයි. දැන් රතු ලයිට් එක වැටිලා තියෙනකොට පාර පනින් නෑ කවුරුත්. බලන්නකෝ වාහන යන්නේත් නෑ. නමුත් ලයිට් එක වැටෙනකන් ඒකලන් ඉන්නවා. දැන් ලංකාවේ අපිට මේක පුරුදු නෑනේ නේද? කොළ ලයිට් එක වැටෙන්න කලින් වාහනේදී යනවා. එතකොට වාහන එළවන අයත් අනතුරේ පාර පනින කෙනත් අනතුරේ. ඉතින් ඒක හින්දා මේක ගොඩාක් අපි දැනුවත් කරන්න ඕන මේ පාර පනින විදිය. සිංගප්පු ගියාම අපි අමතක නොකර කන දෙයක් තමයි මේ චීස් ෆ්‍රයිස් එක. හරි ආසයි අපි මේ චීස් ෆ්‍රයිස් ගන්න. අනිත් එක තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එකයි සම්බල් කංකුම් එකයි. ඒකත් ගොඩාක් රසයි. අපි ගියොත් හැමදාම මේක කන්න යනවා. මම මේක විශේෂයෙන් ගත්තේ ඔකලන්ට පෙන්වන්න. ලෝකේ දැන් සීනි අඩුවෙන් තෙල් අඩුවෙන් ලුණු අඩුවෙන් කන්න මිනිස්සු පෙළඹෙන හැටි ඒව නිකන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. දැන් එයාපෝර්ට් එකේදී පවා තියෙනවා මේ වගේ මේ දේවල් ගන්න. ඒ කියන්නේ කැලරි අඩු ස්නැක්ස් ලුණු අඩු සීනි අඩු දේවල්. ඉතින් පළතුරු එක එක ඉලවලු ජාති ස්ටීම් කරපේව නට්ස් වර්ග ඒ වගේ ඒව තමයි මෙතන තිබුණේ. ඉතින් වියට්නාම් ටුවර් එක එහෙම තමයි ඉවර වුණේ. ඉතින් හරි හොඳ මෙමරිස් තියෙනවා. අපි මතක තියාගන්න ඕනේ අපිට නම් කිව්වා ගයිඩ්ස්ලට කොහොමද ගෙවන්න ඕනේ, ඒකලන්ට ටිප් කරන්න ඕනේ, දවසකට ඩොලර් මෙච්චර ගානේ එක්කෙනෙක්ගෙන් ඒ වගේ කරන්න ඕනේ කියලා. ඉතින් ඒව හොඳට බලාගෙන යන්න. අපි ඒ ඩ්‍රයිවර්ට ටිප් කරන්න ඕනේ. නමුත් ගයිඩ්ට ටිප්ස් දෙන්න ඕනේ එක්කෙනෙක්ගෙන් ඩොලර් කීයක්ද කියලා ඉන්න ගානට එකතු කරලා ඒ ඩොලර් වලින් හරි වියට්නාම් ඩොන් වලින් හරි ගෙවන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. ඉතින් යනකොට බොහොම සෑහලුවෙන් යන්න. ඒ වගේම සපත්තු ගැන මතක තියාගන්න. ඒව කරගත්තේ. ඉතින් ඔහොම තමයි හරිම සුන්දර ගමනක් වුණා. ඕකලොන්නත් පුළුවන් නම් යන්න. අපි හැමතිස්සෙම අපිට පුළුවන් දේවල් ගැන විතරයි සිහිනමවන්නේ. එහෙම යන්න පුළුවන් කෙනෙක් ගැන අපි එහෙම
මොනාරි හිතන්නේ හරි දුක් වෙන්නේ හරි නැහැ. ඉතින් අපිට ලැබුපු ලැබිලා තියෙන දේෙන් සතුට වෙන්න ඕනේ. එහෙම මිනිස්සු එහෙම යනවනම් ඒ මිනිස්සුත් මහන්සියෙන් වැඩ කරලා ඒ තැනට ආපු නිසා තමයි ඒකලන්ටත් ඒව පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තරුණ දරුවෝ ඒවට සිහින දකින්න මහන්සි වෙන්න කවදාවත් ඒ මහන්සි වෙලා සිහින දකින ඒවා හැබැයි කරගන්න බැරි නෑ. ඉතින් ඇත්තටම අපිත් මමත් මං හරි හරි ආඩම්බරය මම මගේ පවුලේ දියුණුවට ගොඩාක් දේවල් කරලා තියෙනවා. මං ඉස්සරහට පොඩ්කාස්ට් එකකින් මං ආසයි ඒව ඕගලන්ට කියන්න. එහෙනම් මං හිතනවා පොඩි පොඩි ට්‍රැවල් ටිප්ස් ටිකක් ඕගලන්ට දුන්නා කියලා. එහෙනම් ආයෙත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මං අනම්මා.